පුද්ගල අධ්‍යාපන සත්කාර වෙනුවෙන් අදින රළුවන් අයගුවන් කියලා පිළිගන්න මම අදිනේ බලාපොරොත්තු වෙනවා නමේ ශ්‍රේණියේ දෙවෙනි පාඩම කාලීන වෙනස් වීම කියන මාතෘකාවේ සහජීවන ගුණාංග කියන මාතෘකාවත් එක්ක සාකච්ඡා කරන පිටුව 51 මිනිසා සහජයෙන්ම සමාජශීලී සත්වේ කණ්ඩායම් හැඟීම සාමූහිකත්වයේ එක්සත් බව වැනි ගුණාංග වලට මිනිස් සමාජයේ ඉහළ පිළිවෙණීමක් ලැබී ඇත්තේ ඉබැවින් සාමූහිකත්වයේ එක්සත් බව වැනි ගුණාංග වලට මේ සමාජයේ ඉහළ පිළිගැනීම ලැබිය හැකි බැවින් එවැනි සහජීවන ගුණාංග කිහිපයක් මතු ඉස්සරහදී මේ පල්ලෙහැන් තියෙනවා කියලා දැක් මෙවැනි ගුණාංග ඔබ තුල වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්න කියලා කියනවා මේක සහජීවන ගුණාංග මෙන්න මේවා ඔයාලා තුල වර්ධනය කර ගන්න කියලා සහයෝගයෙන් කටයුතු කිරීම නේද සහජීවනයේ සහයෝගයෙන් එකට එකතු වෙලා නේද බෙදා හදාගෙන තියෙන දේවල් කැම බීම සිරිත් විරිත් ඊට පස්සේ අධ්‍යාපනික උපකරණ දැනුම බෙදාගෙන සහයෝගයෙන් ජීවත් වෙනවා ඊට පස්සේ බෙදා හදාගෙන නේද එතකොට අන්‍යයන්ට ගරු කිරීම විවිධ වැඩිහිටියන්ට ඊට පස්සේ විවිධ ආගමික නායකයන් විවිධ ආගමික ආගම් අදහන මිනිස්සුන්ට විවිධ ජාතීන්ට විවිධ කුලවලට විවිධ වර්ගවලට සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් බෙදෙන අයට සියලු දෙනාට ගරු කරන්න සුහද බව ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන hina වෙලා කතා කරන්න ඕන hina වෙලා උත්තර දෙන්න ඕන තමන්ගේ අභ්‍යන්තරයෙන් ඉන්න ඕන එකක් බොහෝ ළමයි නැති එකක් මිනිහ ප්‍රශ්නකම hina වෙලා උත්තර දෙන්න ඕන මිනිහ කිස්සට දැක්කම hina වෙන්න අන්‍යෝන්‍ය විශ්වාසය මේ අපි ඔයාලා අපි අතර විශ්වාසයක් තුන නැත්තම් ඔයාලා මේ YouTube channel එකත් එක්ක දිගටම ඉන්නේ නැහැ නැත්තම් මේ 5000කට අසන subscribers ලා මේකට එන්නේ නැහැ අන්‍යෝන්‍ය සහාය දෙන්න ඔයාලා දන්නවා මම මෙතනින් යාටත් ඔයාලට මේ සහයෝගය දෙනවා කියලා එනිසා මම මේ දිගටම videos ටික බලන්න බලන්න ඔයාලා එන්නේ අවංක බව අවංක වෙන්න අනිත් අයට අවංක වෙන්න බොරු කරන්න හොඳ නැහැ සුභවාදී බව නිතරම ධනාත්මක හිතනවා මේක කරන්න පුළුවන් මේක කොහොම හරි කරමු අපි එකතු වෙලා කියන අදහස ඊට පස්සේ යුතුකම් පිටු සමාජයට මගෙන් ඉතු වෙන යුතුකම් ටිකක් තියෙනවා ඒක ඉටු කරන්න ඔයා ඔයාගේ ඔයාට සමාජයට ඔයාගෙන් ඉතු වෙන යුතුකම් ටිකක් තියෙනවා ඒක ඔයා ඉටු කරනකොට මම මගෙන් ඉතු වෙන යුතුකම් ටික ඉටු කරනකොට මේ සමාජය නිකම්ම සාමකාමී වෙනවා මේ ගීතයක් තියෙනවා ඉන්දීවරි ආර්යසිංහ ගායනා කරන වතු සුදු අරලිය කියලා. ඉතින් මේ සිංදුවත් මේ කතාව පිළිබඳව තමයි කතා කරන්නේ. කාටවත් මේවා තනි අයිතියකට නෑ. මේ ඔක්කොටම පොදි නේද? මේ කුරුල්ලෝ ශබ්ද මේ හැම මේ භූමි හැම දෙයක්ම අපිට පොදුයි කියන එක මෙතෙන්ද කියන්නේ. එහෙනම් අපුද්ගල YouTube channel එක අපිට subscribe කරන්න bell icon එක click කරන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න. කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න මේ වීඩියෝ ඔයාලා යාළුවොත් එක්ක ෂෙයා කරගන්න බෙදා ගන්න එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි.